පාපන්දු ප්‍රේක්ෂකින්ට ගෙවුණු සති අන්තයේ ඉතා වැදගත් වුණේ කලකට පසුව සුපිරි පාපන්දු ක්‍රීඩකින් දෙදෙනෙක් එකිනෙකා හමු වුණු නිසයි. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටියේ වැදගත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් වෙයි. Ronaldo හා Messi ක්‍රීඩා පිටියේදී හමු වෙයි. Arsenal ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ආරක්ෂා කරගනී. Harry Kane Spurs වෙනුවෙන් වැඩිම ගෝලලාභියා වෙයි. Frank Lampard Everton අහිමි වෙයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙනතුරු තහනම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. එම තහනම පවතින තාක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සහ පාපන්දු ක්‍රීඩා සමාජවලට ජාත්‍යන්තර පාපන්දු තරගාවලි සඳහා සහභාගී වීම තහනම් වෙනවා. නව පාපන්දු ව්‍යවස්ථාව සහ නිලවරණය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම නිසායි FIFA විසින් මේ තහනම පනවා තිබෙන්නේ. මේ තහනම පැනවීමට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස තීරීපත් වූ ශ්‍රී රංගම් මහතාට සිය රාජකාරී කටයුතු වල නිරත වීම වළකාලමින් తాවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. ඒ හිටපු සභාපති ජස්ස රුමේර් මහතා ගොනුකල අභියාචනාවක් සැලකිලට ගනිමිනුයි. කෙසේ නමුත් තහනම ඉවත් කිරීම නම් සැපිරිය යුතු කොන්දේසි කිහිපයක්ද FIFA විසින් නිවේදනය කර තිබුණා. ඒ අනුව අලුතින් සම්මත කරන ලද පාපන්දු ව්‍යවස්ථාව පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා බලය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වෙත ක්‍රීඩා නීති මගින් නිල සහ ලිඛිතව ලබා දීම. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්දයෙන් පත් නොවු වත්මන් නිලධාරීන් හට සම්මේලනයේ දෛනික වැඩ පවත්වාගෙන යාමට බලය හිමි වෙනවා. ඒ ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු සම්මේලන අලුතින් පත් වූ නිලධාරී මණ්ඩලය පිළි නොගන්නා නිසායි. නව නිලධාරී මණ්ඩලයක් පාපන්දු සම්මේලන සඳහා පත් කිරීම ඒ පාපන්දු සම්මේලන සමග එකඟ වූ ව්‍යවස්ථාවට අනුගත විය යුතු අතර ඒ රහස් ඡන්දයක් මගින් පැවැත්විය යුතු වෙනවා. කලකට පසු රොනාල්ඩෝ සහ මෙසි ක්‍රීඩා පිටියේදී ප්‍රතිවාදීන් කරමින් අල් නසර් සහ PSG සෞදි අරාබියේදී තරඟ වැදුනා. අල් නසර් වෙනුවෙන් සිය මංගල තරඟයේ ක්‍රීඩා කළ රොනාල්ඩෝ එම තරඟයේදී ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුණා. කෙසේ වෙතත් තරඟයේ ගෝල 5ට 4ක් ලෙස ජයගත්තේ PSG කණ්ඩායමයි. 69,000ක් ප්‍රේක්ෂකයන් සහභාගී වූ මේ තරඟයට සෞදි දේපළ වෙළෙන්දෙක් විසින් VIP ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබාගෙන තිබුණු පොතක්ද වාර්තා වුණා. වසර 19කට පසුව එංගලන්ත ප්‍රීමියර් ලීග් කිරුළ හඹායන ආසනල් කණ්ඩායම මැන්චෙස්ටර් යුනයිටඩ් එරෙහිව තියුණු ජයක් වාර්තා කළා. ඒ අනුව ගනර්ස් ලකුණු 5ක පරතරයකින් තවමත් ප්‍රීමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිනවා. ඒ අතරම උගන්ඩාවේ ජින්ජා දිස්ත්‍රික්කයේ ආසනල් ජය සැමරූ පිරිසක් පොලිස් අත්අඩංගුවට ලක්ව තිබෙනවා. මහජන සාමයට බාධා වනසේ වීදි පුරවට ජය සැමරීම ඔවුන්ට එල්ල වැති චෝදනාවයි. ස්පර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ සම පළමු තැනට පත්වන්නට හැරි කේන් සමත් වුණා. ඒ ෆුලම් කණ්ඩායමට එරෙහිව තරගයේදී ජයග්‍රහී ගෝලය රැස් කරමිනුයි. මේ හැරි කේන් වාර්තා කළ 266 වෙනි ගෝලය වෙන අතර ඔහු සම කළේ 1961 සහ 1970 කාල සීමාවෙදී ජිමි ග්‍රීව්ස් සබා තිබූ වාර්තාවක්. කේන්ට මේ වාර්තාව තමන් සතු කරගන්නට දෙවෙනි අර්ධයේදී අවස්ථාවක් ලැබුණත් එම උත්සාහය සාර්ථක වුණේ නැහැ. ෆ්‍රැන්ක් ලැම්පඩ් පුහුණුකරු ධූරයෙන් ඉවත් කරන්නට එවර්ටන් තීරණය කර තිබෙනවා. ඒ ඔහු කණ්ඩායම සමග එක්ව වසරකටත් අඩු කාලයකදී විම විශේෂත්වයක්. ලැම්පඩ් යටතේ එවර්ටන් අවසන් තරඟ 12න් තරඟ 9ක්ම පරාජය වුණා. ප්‍රසාද ලකුණු 15ක් පමණක් ලබාගෙන එවර්ටන් ප්‍රසාද ලකුණු සටහන අවසන් ස්ථානයට එක් ස්ථානයක් ඉහළින් රැඳී සිටිනවා. ලැම්පඩ් එවර්ටන් කණ්ඩායම බාරගත්තේ 2022 වසරේ ජනවාරි මාසයේදී. දිනෙන් දින පුවත් මවන පාපන්දු ලෝකයේ වැදගත් පුවත් සමගින් හමුවෙමු ලබන සතියේදී පාපන්දු ලෝකයේ සමගින්.